සුභ සන්දාවක් ඔබ මේක වන්නේ සත්‍ය නිවැරදිවගෙන එන දසත ප්‍රධාන පුවවත්තිිකාශය සමගින් ප්‍රථමින් අවධානය දවස උනුසුම් කර සිරස් තලවෙත. LTVයේ ජාතන්ත්‍ර ජාලය ගැන ඇතැම් රටවල් නිහඩයි, ආරක්ෂක ලේකම්වරයා කියයි. නිදහස සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවට බලපෑම් කළයුතුයි. බ්‍රිතාන්නේ ලේභ පක්ෂයෙන් චෝදනා. ්‍රී ලංකාවේ යුද අපරාධ ඉන්දිය ශේෂ්ඨාීකරනෙන් ඉවතට. මොහුතු බත් වූ දකුණුකරානු ්‍යාත්‍රාවයේ සිදි ශිෂ්‍යයකුගේෙන් තම මට කිටි පණවිඩයක් ස්්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදේ මුලිනුපටා දැමූවද ජාතන්ද්‍ර ත්‍රස්වාදීචාලය අකණ්ඩව ක්‍රියාත්මක බව ආරක්ෂ කලේකම් ගෝටාබේ රාජපක්ෂ මහතා පවසනවා. சෑவி வாழ போர்ණුවර පැවැත්த்திන දා හවන, ආසියානු ආරක්ෂක සේවා සමළුව අමතමින් ඔවු මේ බව සඳහන් කලා LTE ජාතන්තරජාලය ශ්‍රී ලංකාවට එනහිව ආරම්භ කර ඇත්තේ දැවන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්. LTE පෙරමුණ සංවිධහන දැන් ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ප්‍රදර්ශනය කරමින් ක්‍රියාත්මක වන බව ආරක්ෂ කලේකම් ගෝටබය රාජ පක්ෂම හතා පෙන්වා දෙනවා. ඔහුගේ දේශනය මාතෘකාව වූයේ ගෝලියය ආරක්ෂාවට පවතින බලපෑම්මයන්නයි. දේශපාලන ක්‍රියාකාරිත්පයට සහ මනුෂ්‍යවාදී සහන වෙනෙන් කට. තු කරන බව පැවසීම හේතුවෙන් එවැනි පෙරමුණ සංවිධාන පිළි බදව. ඇතැම් රටවල් අන්දලෙස ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන්් කලා. ඒයා අතරතුර මෙම ජාතන්තර ජාලයේ ක්‍රියාකාරීන් නීති බිරෝධී ක්‍රියාවලද නිරතවනවා පහුණු ත්‍රස්තවාදීන් වන ඔුන් ශ්‍රී ලංකාව තුළ යාලේ ත්‍රස්ත ක්‍රියා අවුලුවාලීමේ අරමුණෙන් කටේතු කරන බව ආරක්ෂ කලේ කම්බරයා කිය සිටියා. LTA ඒ ්‍රස්තජාලය දෙමළ ඩෑස්පෝරාවේ සහය ලබා ගැනීමට කටයතු කරන අතර ලොවපුා රටවල් තිහකින් පම. සිය ක්‍රියාකාරකම්බලට ආධාර ලබාගෙන තිබෙනවා. එක්දහස් නොවසය අනුතුනේ සිට දෙදහස් දෙක දක්වා. මෙම ජාලය LTE සංවිධානය වෙත වාර්ිකව ඩොර් මිලියන පණහෙ සිට හැත්ත පහ දක්වා ප්‍රමාණයක් එවූ අතර දෙදහස් දෙකවසරේ සිට දෙදහස් අටවසර දක්වා එලෙස සැපයු මුදල, ඩොර්මිලියන දෙසිය ඉක්ම වන බව ආරක්ෂ කලේකම් ගෝටබේය රාජ පක්ෂ මලයාසියානු ආරක්ෂක සමළුවේදී සඳහන් කලාා මේ අතර විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අනූහාය දෙනකු අත්තඩංගුවට ගැනීම සඳහා ජාතන්තර පොලිසියෙන් රතු නිවේදන ලබාගෙන ඇති බව පොලිසිය පවස වාා පොලිස් මාධ්‍යි ප්‍රකාශක ජෙෂ් පොලිස් අධිකාරරි අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවට එක් පවෙමින් සඳහන් කළේ ඒ අතර LT සාමාජකයන් හතල ස්තනකු සි බවයි සෙස සැකරුවන් වෙනත් වැරදි සම්බන්ධයෙන් අවශ්‍ය සිටින පුද්ගලයෙන් බවද ඔහු කියා සිටියා. මේ මාර්තු පස්සු නිදයිඳව. මේ කාලේ වනවිට ත්‍රස්තවාදී විර් ත්‍රස්තක්‍රියා විමර්ශණ කොට්ටාශය මගින් අපි අත්තඩංගෝඩ ගෙන තියෙනවා මුළු සැකකරුවන් හැට හත්දෙනෙක් මේ අයාතරින් දැනට පිරිසක් නිදහස් කරලා තියෙනවා. මේ තාමත් අපි අතඩංගුව සිටිනෝ හතලි සහතවදෙනෙක්. මේ අතර පිරිමි තිස්සත් දෙනෙක්සාහ කාන්තාවන් හ දෙෙනෙක් සිටි. අත්තඩංගෝඩගත් ප්‍රමාණය හැට හතක් වෙනවා. නමුත් මේ යුද්ධෙන් පස්සේ. මේ හැටහත් දෙත් මේ සියලු දෙනා සමගම අපි දැනට ස්‍රස්වාද විර්ශන කොට්ටාශය ාරය සැකරුවන් එකසිය හය දෙනෙක් වන්නවා. ස්ශ්‍රී ලංකිකින්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිත කිරීමට බ්‍රිතාාන රජය සමගෙක් ශ්‍රී ංකා බලධාරන්ට බලපෑම් කළ යුතු බව ්‍රිතාන්න ලේභ පක්ෂය පවසනවා. එම පක්ෂණනායක එ මලිබන් පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධෙන් විමර්ෂනක් සිදුකළ යුතුබවට, ජිනීවා මානවිම්කම් කවුන්සරේදී සම්මත්තව යෝජනාවට තමු පක්ෂේද සහය පල කරන බවයි. අෞරදමෙන් ්‍රතා ශ්‍ර ලංකා ස දෙම නාව ස බතු පනිමිඩයක්ක් කමින් ෑන් වා ප්‍රකාශ ති බෙනවා ශ ලංකා සම්බද තන්ත වි ශ යක් සිදුකි තුලින් ්‍ර කාේ පති ස ධ ක්‍ර ාවලයට හ දායකත් යක් ලබාද හැකි බව ගේ හසයි ශ්‍රී ංකා වෙසන දෙම ජනතාව සම්න්නේ ම පක්ෂ නිරන්තර දඩ අවධනෙන් පසුවන බද හ ්‍රකාශ කතිබෙනවා මෙහතර සහිදියාව සා වගේීම සම්ද හ ප්‍රතියක් කත් කරැනීම පස ලංකාව සමග ර්න මුද සහෝ තාව පත්වා ගැනීම කඩිතු කන බව ද ක තු කා. චලේක නිශ විස්වා මහත්මය පසවා යදධ නිමීම පස සන්දධ ාව ගඩ ගම ්‍රීලංකාව මුහල දෙන්නේෙ ප්‍රබල අයෝගටයි ඒ ුක්තිය ගගේ හතකරල මෙරි ශ්‍ර ලංකාව අකන්ඩ ල්ලසිති බව ික හුවත් විශවිද්‍යලේව දේශයද නිශ විස්ව සහන්ලා. පොදුරාච්ච මන්ඩල සඳහා ලබා දෙන අරමුදල් කපාහැරීමට කැනඩාව රජයකත්තීරණයෙන් ශ්‍රී ලංකාවද අපකීරිතයට පත්වන බව ප්‍රවීන දේශපාල විචාරක, ආචාර දායන් ජැල්තිරක මහතා පවසනවා. ඕ ප ප්‍රති ප ස ල ීම පත තත්වයක් යි. ැ ර ර ර ත් ො න් න් පත් ්‍ර ශ ලා. මාත්‍යවේීන් ආරක්ෂාකිරීමේ කමටුව විසින් නිකුත් කොට ඇති, නෞතම වාර්තාාව අනුව ශ්‍රී ලංකාව දඩුවෙන් මිදී සිටීමේ ලෝක දර්ශකයේ ඒල ස්ථානයකට පත්ව තිබෙනවා. එම වාර්තාාවනුව මාධ්‍යවේදිී ඝාතනය සම්බන්ධෙන් නීතිය ක්‍රාත්මක් නොවී දනුවම් ලබා නොවීම අතින්, ශ්‍රී ලංකාව හතර නිස්ථානයට පත්ව ඇති බව මාත්‍යවේදීන් ආරක්ෂාකිරීම කමටුව විසින් නිකුත් කොට ඇති, නෞත වාර්තා උපඩා දක්වමින් BBC. සිංහල සංදේශය වාර්තා කලා. යම් මාධ්‍යවේදී ගහතනයක් සම්බන්ධයෙන් කිසිවේක් දඩුවමකට යටත්කට නැත්නම් එය දඩුවමින් මිදී සිටීමේ දර්ශකයේ සඳහා සලකා බැලෙන අතර එවැනි නොවිසිදන සිදුවම් පහක් හෝ ඊට වැඩි ගණනක් ඇති රටවල් දර්ශකයට ඇතුළත් කරෙන බව සන්දේශය ඒ උපටා දක්වමින් වාර්තා කරනවා. ඒ අනුව ලෝකයේ සියලු රටවල සිදුවන මාධ්‍යවේදී ගහතන මාධ්‍යවේදී ආරක්‍ෂාකිරීමේ කමිටුව පරීක්ෂාවට ලක් කරනු ලබනවා මේයටතේ දෙදහස් දහතුනේ සිට දහස් දාහතර ක්වා වසර කාලයට අදාල දත්තන් මෙම නවතම වාර්තාවට ඇතුළත් ඒ අනුව මේ වසරේ දණ්ඩුවමින් මිදී සිටීමේ දර්ශකය ගණනය කර ඇත්තේ මේ දක්වා විසඳමකට පත්ව නැති මාධ්‍යවේදී ගහතන සං්‍යාව අදාළ රටේ ජනගහනය ප්‍රතිශත්යක් ලෙස සැලකීමෙන්. එම දර්ශකයට අනුව එහි ඉහලින්ම සිටින්නේ ඉරාකයයි. සෝමාලියාව හා පිලිපීනය පිළිවලින් දෙවන හා තුන්ව නිස්ථානයේ සිටින අතර එම දර්ශකයේ ඊළංගට සිටින්නේ ශ්‍රී ලංකාවයි. එසේම ඇෆගනිස්ථානය හයව නිස්ථානයත් පාකිස්ථානය නමවනිස්ථානයයක්ත් ඉන්දියාව දහතුන්ව නිස්ථානයක්ත් හිමිකරගෙන තිබෙනවා ශ්‍රී ලංකාවේ සිදූ බව කියන යුද අපරාද සම්න්ධ පරක්් නැ කල යුතු බවට ඉල් ගුරු ලැබ පෙත්සමත්. ද ේෂාධිකරනය විතින් ප්‍රේක්ෂප කරතිබෙනවා දෙෙල්ලි ්‍රවිට නිදිීත සංගමය සහපතේ නීත්න රම් ංක විසින් ගොන්න කරතිබුණු මෙන පෙසම්මගින් ුද්ධි අංශහරා විශෂ රීක්ෂණයක් කළ යුතු බවට ප්‍රකාශයට පත් කරලෙස ඉල්ලා තිබුණු බව න්ද පුවත්සේවා සඳහන් කලා. එසේම ශ්‍රී ලංකාවේ පැවැතිී යුද්දේ අවසාන අධියර තුළ, ඉන්දිය හමුදා මෙදදිහත් වූ බවට එල්ලවන චෝදනස් සම්බන්දීන්ද. එහිදේ පරික්ෂා කළයුතු බව ශ්‍රෂ්ඨා අධිරණය විසින් ප්‍රකාශ කළයුතු බවට පෙත් සම්කර විසින් ඉල්ලා තිබුණා එසේුවද අදාළ පෙත්සම සලකා බැලූ. ඉන්දිය ශ්‍රේෂ්ඨ අධිකරණය, ඒය නීති මේේ හා අධිකරන සීමා තුළ විභහකයට ගත නොහැකි බව පෙන්වාදී, නිශ්ප්‍රව කර බව දිනමනී බෙබ් අඩවිය උපටා දක්වනවා. දැන් කෙටිවිරාමයක් විරාමෙන් අනතුරුව තවත් දේශය පුවත් කහිපයක් පළලාපොරොත්තු වන්න. පළාත් සභාචන්දයක් කොට්ටාශිසා අනුපාත ක්‍රමයට රුපියලේ අගය පහතට. විරමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. විරම්මෙන් අනතුරවධානය තවත් දේශය පුවත් කිහිපයක් වෙත. නීති විරෝධී ලෙස සෞති අරබිය රැකාවවල් නිර්තවී සිදහන පිරි සිරගත කිරීමට හා නිෙරපා හැරීමට දැඩි විදිවිධාන ක්‍රියාත්ම කිරීමට එට රජය තීරණය කරතිබෙනවා. Saudi Arabiaරබය තුළ ශ්‍රී ංකාවේ අති බහතුරයක්ක්ද සහිතව ලොව විත රැටවලින් සංක්‍රමය ව ලින් නමේක පොණ පිරිසාක් රැකාව නිර්තව සින බව සඳහන්. එසේව්වද රට රජය දැඩිව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඉත් වසරේ සංක්‍රමිකව නීති විරෝධී ලෙස ජීවත්වන හා රැකියාවල නිරත සංඛ්‍යාව මිියනයකින් පමණ අඩුවී ඇති බව අරාබි පුවත් සේවා පෙන්වා දෙනවා යළි අරාභි වසන්තයක් බිහිවීම බලක්වුණු පිණිස විදේශකයන්ට විවරී ඇති රැකාවලද පොල යාලේ ස්්‍රදේශිකයන්ටම ලබාදීමට සෞධී ආගමන විගමන නීති දැඩිකිරීමට එරට බලදහරින් පියවර ගෙනතිබෙනවා නීතිවිරෝධී ලෙස එරටවරැන්දී සිටින හා වීසා නොමැතිව රැකියාව නිරත විදස්පුද. ගලින්ට දැඩි දඩුවම්මලට ලක්වන්නට සිදුවන ඇති බව සෞ්ධී ස්වදේශය කටිතු අමාත්‍යංශය නිවේදනය කළා. සෞධී අරාබියයේ සියට දොළහක් පමණුවූ පිරිසක් රැකිිය අ්‍යුක්තියෙන් සිටි නමුත් එය ඉතා සුළු ප්‍රමාණයක් බැව් සැලකිය හැක්කේ. එරට වැඩකළ හැකි ජනයාගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක්ම රැකියාකිරීමට කැමැක්තක් නොදැක්වීම හේතුවෙන්. ෙස්වද ගෙවුණු වසල දෙකක පමණකාலேක සௌති වැඩකරන ජනයා ප්‍රමාණාත්මකව දෙගුණකින් වැඩවි ඇති බව එරටකම්කරුවමා්‍ය அடல் அல்ஃபக்கயின் සඳහන් කලා. මේවන විத එරට සேவேය දෙෙන விදේශීය ශ්‍රම බලකාය ஏමනය ஈජිப்துව சுඩානය, ඉතිயோපියාව පகிஸ்தானය இந்தியාව நேපාலය මෙன்ම ශ්‍රවි ලංකාවத நிියயோෝචනය කරනවා. අන්තර් ජාතික කේක් තරගාාවලියකද ශ්‍රී ංකිකයෙකුට ජයප්‍රාණයහිමි වතිබෙනවා ඒ ඉතාලේ මිලානු නගරේ වෙසෙන යොහන් කෘෝස් නම්තරුණෑයට අයි எங்களந்தத்தை Londonக்ல் इंटர்னஷ ஆனை විසින්மே සංවිதாන කරண் ලබවා. ஏ පැத்துனே அல் ද එකலா ண என திනவலதி. தரா வழியே விவாகம்ங்கள கேத் தරங்கே දෙவனස්தாමයක්ත් උත්සව අවස්සා සந்தාවනතරගේ තවනස්ථානත් ලබාගනීමට යොහන් සමත් போனா. மிகம மாார்ரிஸ்ட்ரா விද्याலே ஆෂය වන හන් த்தாலியே ෝட்டල් පාட்டமா அவක් දාராති වෙනවා. දෙ ස්தாාන நோம்பர் மசස எங்களந்தத்தை பேர்மின்ன நகரே පවති கேක් தරங்கேදீ දෙවනස්ානයක්க்கா குුසලතා පදක්க்கමත් දිனாගනීම යොhanන් <Sanye> සමත් னா. கொොட்டா සහ அனுපාත சந்தக்கமையර්தே ඉදිරි පலாත්சபா ැතිවන්නද පවත්த்தන්නේ சீமா निර්ණයකිරීමේ ජතිக்කමිටුව රජයට யோசிනා කරති වෙනවා කෝட்டாட்ச்சு සහ அனுපාතக்கම அார்தே பලාත්පන්න சන්ந்த විසීම සඳහා සිදු කළ කාලසීම නිර්ණයකිරීම මේ වන විට அවසන් කර ඇති අතර එහි அවසன் බාார்තාාව මගින් ඔවன்න් මෙම யோජனාව සිදු කලා. දෙදහස් දාසේ වසරේදී පැවැත්වීමට නියමිත පළත් පාලන චන්ද විමසීම. කොට්ටාශ සහ අනුපාත ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා. දෙදහස් දොල් හ වසරේදී සම්මත වූ අංක විසි දෙකදරන පළත්පාලන චන්ද විමසීමේ පනත මගින් යෝජනා කරතිබුණ. ඒ අනුව කොට්ටාශසීමමා නිර්ණය කිරීම සඳහා, පංච පුදත්ගල කමිටුවක් පත්කිරනු අතර එහි සභාපතිත්වය හිමුණේ හිටපු ආමාත්‍යංශයල්ලේකම්බරයෙක් වන ජයලත් රවී දිසානායක මහතාටයි. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස ඔවුන් එහි කටයුතු ආරම්භ කලා මේ වනවිට සීමන් නිර්ණය කිරීමේ කටයුතු අවසන් කර එහි වාර්තාව, පලත් සභා හා පලාත්පාලන අමාත්‍ය, A.L.M අතාවුල්ලා මහතා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව. එම කමිටුවේ සභපති ජයලාත්‍රාවී දිසානායක මහතා ප්‍රකාශ කලා. ඒ අනුව ඉදිරිී පලාාත්පාලන මැතිවරණය කොට්ටාශ සහ අනුපාත ක්‍රමයටතේ පැවැත්වෙන අතර, කොඩ්තාාශ හරදස් අටසය විසි හතරක් සීමා නිර්ණය කිරීම මගින් හඳුනා ගෙන තිබෙනවා මේ අනුව ඉදිරි පළත්පාලන මැතිවරණේ මන්ත්‍රීවරුන්, පන්ස් අනු හතරක් කොට්තාාශ ක්‍රමය මගින් සහ තවත් මන්ත්‍රීවරුන්, එක්ද පන්සය තිස්තුනක් අනුපාත ක්‍රමය මගින් තෝරාපත්කර ගනු ඇති. රවාත පුරේ ජැයිශ්‍රී මහබෝදයේ ට මීදර පන්සයක් ඇතුළත වායි විමෝචන වාහනමුක්ත කලාපැක්ලෙස නම්කිරීමට උද්බිත උද්‍යාන් සහපොදු විනෝධාත්මක කටයුතු අමාත්‍යංශය නිර්දේශ කතිබෙනවා ඒනුව ජැස්ශ්‍රී මහබෝදය සිට මීදර පන්සියක අරයකින් න්නුතු, ෘර්තාකාර ප්‍රදේශයක් වය විෝචන වාහන මුක්ත කළලාපයක්ක්ස නම් කර ලෙස පොදු විෝධාත්මක කටයුතු පිබඳ අමාත්‍යංශ लेේකම්වරයා විසින් බුද්ධ ශාසනහා ආගම කටයුතු අමාත්‍යශ लेකම්වරයා වෙත දැනම් දීතිබෙනවා. අනුරෝධපුර ප්‍රදේශයේ පදිංචි ඉන්්‍රජත් සේනානායක මහතා විසින්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආරක්ෂක ලේකම්බරයගෙන් ලිකිතව කළ ඉල්ලීමකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම නිර්දේශය සිදුකර ඇති බව සඳහන්. ඉන්්‍රචිත් සේනායක මහතා විසින් සිය ලිපියෙන් දන්වා ඇත්තේ මීටර් පන්සියක් ඇතුළත රථගාල ඉදිකිරීමෙන් එහි වාහනවලින් පිටකරන දුමනිසා ජර්ශ්‍රී මහාබෝධියයටට අනතුරක් සිදුවේ හැකි බයි. विराමෙන් नுතුරු අවධාන, තවත් දේශය පුවත් कीහි පයක්වෙත. ාමේ අනතුර අවධානය තවත් දේශය පුවත් කෙහි පයක්වෙත. කොළම කේන්ද්‍ර කරකත් වක්කඩු ජවාර්මක් පිළිබඳවඉේ පොලිසේ විසින් පීක්ෂණ ආරම්භ කරති වෙනවා.ඉදාවේ යිට්‍රාබද්ධී පදිංචිව සිති දිලි මාරණම තරුණයෙකු කොළමති මෙලෙස වක්කඩු ජාවාර්මට ගොරවී ඇති බව ඔගේ සෝහිා විසින් පෞසන්ධද බවඉ පුවත්සේවා උපටා දක්වනවා. ඉකුත් මාර්තු විසි දෙවන දින දිලිප් තරුණයා රැකියාවක් සොයාගෙන විශාක්පතම් ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටත් වී තිබෙනවා. ඔහු නිවසින් පැමිණ දින හයකට පසුව තමන් කොළඹට ගොඩ බැසඇති බවත්. තම බාල සහෝදරයන් දෙදෙනම පසුව ගෙන්වා ගන්නා බව දැනුන්දුන් බවත් දිලිප් මාරුගේ සොයුරාවන ගනිශ්මාරු පොලිසියට පවසා ඇති බව සඳහන් කෙසේ වෙතත් ඉකුත් මාර්තු තිස්වන දින ශ්‍රී ලංකා පොලිසියෙන් හයිදරාබාත් හිපිටි නිවසර කතාකොට මාරු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මලසිරුට රජේ රෝහලකට යවා ඇති බවත් දැනුම්දී තිබෙනවා එහිදී පොලිසිය පවසා ඇත්තේ තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හරදයාබාධයකින් බවයි. ඉන්දිය රජයේ මැදිත්ව මත අපප්‍රේල් මස තුන්වන දින මළසිරුට හෛදරාත්වෙත ගෙන්වා ගැනීමෙන් පසු මෙය වකුකඩු ජාවාරමක ප්‍රතිඵලයක් බබ අනාවරණය බීතිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට සිද්ධිය පිළිබඳ පරේක්ෂණ පවත්වන ඉන්දිය පොලිසිය ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ ජංගම දුරකතනේ ඇමතුන්වල වාාර්තාකරහි අවධානය යොම් කර ඇති බද හිදු පුවත් උපපුටා දක්වනවා. පසුගිය දෙනක බොදු බලසේනා සංවිධානයේ මාලේකම්, ලබොඩක්තිය ්‍යනසාරහිමයන් විසින් මාධ්‍යවෙත කරනද प्र්‍රකාශයකින් ශුද්ධ වූ කරාණයට අගෞරයක් සිදූ බව පවසා එම හිමියන්ට විුද්ධ පැමණිල්ලක් ඉදිරිපත් කරතිබෙනවා கொවීද ොலிlíස්සස්සමේ ෝක්ෂෝල් ීද පදශය පදිංච, නෝචී ොහමට් නැත්තක වින් ලෙස ො্anya වි පොலிිස්தாාන වෙත, ලිකත පැමණිල්ක් ඉදිරිපත් කරති බව පොලිසිีย සඳහන් කලා. දෙදහස් දාහතර හතරයි දොළොස් වන දින, බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලබඩාත්තේ ඥානසාරහිමියන් ඇතුළු පිරිසක්, කොම්ප්ඥවීදිය පොලිස්ථානයට කැඳවාතිබූ අතර එසේ කැඳවාතිබනේ වට රැක විජතහිමියන් විසින්, ඊට දින දෙකකට පෙර, ඒයාසන්න හෝටලේකදී ඇති වූ සිද්ධියකට අදාළව කරන ලද පැමිණි ලක් සම්බන්ධයෙන්. ඉන්නනතුරුව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලබඩාත්තේ ඥ්‍යනසාරහිමියන්, මාධ්‍යවෙත කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ගරණයට අගෞරවයක් සිදූ බව පවසා මෙෙලෙසා ගල පුද්ගලය විසින් පොලිසිය වෙත පැමිල්ලක් ඉදිරිපත් කක ඇති බව පොලිස් මාධ ප්‍රකාශක කාර්යාලය සඳ හන් කලා. පසුගෙදිනක කොම්ප්වීදිය ප්‍රදේශය එක්තරා හෝටලේකද බොදුබල සේනා සංවිධානයේ පිරිසක් ගොස් එහි සිටි තවත් හිමිනමකට සහ මුස්ලිම් පිරිසකට යමාකාරයක තර්ජනයක් කිරීම. පමිල්ල කොපන්යි දිය පොලිර ලැබුණ ඉට පස්සේ දොස්වනි ඒ ස්වාමීන් වහන්ේ කැනුල තිබන බොදුබලසින සංවිධානය දොළොස්වනිදා උන්වහන්සේ කරනලාද යම් ප්‍රකාශයකින් සුද්ද ව කුරාණයට අගෞරවයක් ක ව බව පවසමින් ඒ කොම්පන විදිිය පොලිසිර පැමල්ලක් කර ොක්ෂෝල් විදිිය ප්‍රදේශය පදිංචි බොස්කින් පුද්ගලෙක් සාහ තවත් එකකලොස්තනෙක් ඊට සාක්ෂි වශයෙන් සාක්ෂල බදුන්න මේ සම්බන්ධව මේ සිද්ධී දෙකම ගැනම. කොම්පනවීදියය පොලිසිය මගින් මුලිම විමශනය කර අදදින ඉදලලා විවර්ශනය කොළබ අපරාධ කොට්ටශි භාරදිල තියනො ොඹ පරාධ කොට්ටාශි විසින් විමර්ශනය කරගනයනො. නීතිය සඳහන් ආකාරයට ඒ කරනලාද ප්‍රකාශයෙන් යම් කෙනෙක්ගේ ආගමික සිතිවිලිවලට හානියක් වෙලා තිය නොද කියලා විමර්ශනය කරන ය අනු හානයක් වෙලා තියන ඒ සම්න්ධයන අධිකරණ ක්‍රියාමාර් ගැනීමට බලාපොරොත්තුවේ. අහිතකර ගෝලියයේ වෙන්ද පුො තත්වන් හමුවේ ෝද පසුගේ වසරයිදී රුපේලේ වප්‍රමාණය සියයට දෙකදශම් අටක් පමණවූ බව ශ්‍රී ලංකා මාහා බැංකුව පසනවා. ඒ ආන්තිික අවප්‍රමාණයක් ලෙස සැලකේ හැකි බව මා බැංකව සඳහන් කළලා. තාවකාලික විදේශවවිනිීමේ ගලායාම හේතුවෙන් පසුගේ වසරේ ජනි මාසේ සිට අගොස්තු මාසේ දක්වා කාය තුළ රුපියල අව ප්‍රමාණය වුණා. ඒත් පසුුවඒ හිත පරද යලි අති ප්‍රාණය ව මහැකෝ ප්‍රකාශ කලා ය අතර න ස ොල වනමට පති ල්ම පහ හතු රුපියලේගේ ු වයෙන් පහ වැටීමක් ක්න ැමුණ ොලයක් ස නිම අන පාතික සටහන් ව රුපාල එකකේතියි ත හැත් හැට පහත් අතර ප්‍රමායකටයි කෙ නමුත් පසු මාතතුන්වැදදා සිට රපියේගේ චරනය වන්නේ ඩොලරයක් සහ රපියල් එකසිේතියයි ෂත පනස් පයසිට එක සේතියයි ත හැත්තවත් අතර ප්‍රමාණයකටයි. විරමින් අනතුරව විදස් පුවත් පලා පොත්තුවන්න. ඇනවධානය විදෙස් පුවත් වෙත. මෝදපත්ූ දකුණුකරයන් ්‍යත්‍රාවන් සිර ශිෂයෙකු යබෝ කෙටිනිවිඩයක් පිළිබඳව විදෙස් මාධ්‍යවාර්තා වල පලවෙීතිබෙනවා. ඔහු මෙම පනිවිඩේ යවා ඇතේ සසිියම වටයි. මේදේ කියා ගන්න මට ආයෙත් කවදාවත් බැරිවෙයි කියන බයටයි මං මේ එවන්නේ මං අම්මට ආදරය යවනිම ශිෂ්‍යා අතුරට පත් සිද බ ොදැසි ඔහගේ ම එම කටි පනිවිට පිළතුරලස වාාව ඇත්තේ ම ඒමයිපුතේ මංවයාට ආදරය යනුවනි කෙේ වෙතත් අදාල ශිෂ්‍යා පස ේරගෙනීමට කුණුොරයාන්ු සහන කදඩ මට හැකිවිීදිෙනවා මෙම අයාත්‍රාව අනතුරට පත්න ට හිපුදගල හස හත්තේ ප න ට අති අතර හදෙනක ජවිතක්ෂයට පත් පුදගලින් දෙෙේ සසූදනකු තාමත් අතුරදන පවතනවා මෙ යාත්‍රාව සිි වැඩි පිරිසක් පසල් ශිෂ්‍යන්බවසහ. 거기 있는 사람들이 방송으로 가만히 있으라고 했는데 이미 잠기고 있는데 빠져나가지못한 애들... 인디아 마하메티브르니 베디미 페리삭 프카시레아디네디 ්‍රන්ථ ොහක ලොක් සභා ආසන එකසේ විසි එකක් සඳහා යේදී චන්දය ප්‍රකාශ්කිරීමට වරම්ලා සිදන ඉන්දියානුන්ගේිය සංඛ්‍යාව මිලියන එකසය අනූපාකට අධිකයි උත්තර් ප්‍රදේශ, මහාරා්්‍ර, මධ්‍යම ප්‍රදේශ බිහාර සහ කරණාටක ඇතුළෝ ජනාකන්න ප්‍රාන්ථ අද ඡන්දය පැවැත්වන ප්‍රාන්ත වලට ඇතුළත් අ න ේ. ය මහම ඇතිවරණය පසුගේයා අපප්‍රේල් හත්වනිදා ආරම්භූ අතර අවසන් වන්නේ මැයි දොළස් වනදායි. ඉන්ටර්නෙත්් ආරක්ෂණ ක්‍රම්වේදයක් කරහා ලෝ පළමුුවරට සයිබර් ප්‍රහරැක් එල්ලකිරීමේ පුවතක් ැණඩාවෙන් වාර්තා වනවා. මේ සිදුකරඇත්තේ දාහ නමහැවරදි ඔන්ටාරියා හෝ පදිංි තරුණෙක්. හ ඉන්ටනේ ආරක්ෂණ ක්‍රම්වේදයක් වන හහාඩ්බිට ඉන්ටනට් සිකුරිතුරට පිවිස මෙම සයිබ ප්‍රහරය එල්ල කරතිබෙනවා ස්ටවන් ආත ෝලිස්් නමති ඔහු සයිබර් ප්‍රහර එල්ල කරත්තේ ැණඩාවේ බදු ඒජන්සියක වෙබ් අඩේකටයි. මේ සම්බන්ධෙන් ඔහු නිවසේ සිටේදී අත්තරං ගොට ත්තා ඉටරනේ ආරක්ෂණ ක්‍රමේදයක්හරා සයිබ ප්‍රහරැක් එල්ල කළ පළමු අවස්ථාව මේල සැලකෙනවා. සෙනස්සුරුග්‍රහයාගේ පිරති පිටි වල්ලක නවසඳක උපත විද්‍යාතිින් විසි නිරක්ෂණ කරතිබෙනවා. ගේීලස නම්කිරනු මෙම නවසඳ සෙන්සු ක්ෂ හැතුන් මන චන්ද්‍රයයි. නාසා ආයතනයේ කැසින අභ්‍යෝකාශ්‍යානය මගින් ලබාගත් කල සුදු ජායරූපේක මෙම නවසඳ සහන් ව ඇති බව සඳහන්. සැපුම් භාගයක් පමණ විශ්කම්භයක්ක් සහිත මෙම නවසඳ මුළමින්ම අයිස්තුලින් වැසි ඇති බවට විශ්වාසකිරෙනවා. විරමින් නතුරු අවධානයේ දසත ක්‍රීඩා පුවත්වෙතට. ොබ බිහිූ ේෂ්තම ටෙස් පම්ද්‍යවන්න ලෙසැකෙන මුත්තායා මුල්ලිදරන්ගේ හතලිස් දෙවන ජන්වදින සැමරුම අදටයේ දීතිබෙනවා. එක්දහස් නම්මස ඇත්තෑ දෙකවසරේ අප්‍රේල් දාහත් වනදා මුල්ලි මානුවරදී උපත ලැබවා. මහනුවර ශාන්තන්තෝනී විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහෝ පළමුුවරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්තරගේකට සහභාගේ වූයේ එක් දහස්්‍රමසිය අනුත් දෙක වසරේ ඔස්ට්‍රේියාවට එරහිවයි. එතැන් පටන් දෙදහස් දහයවසර දක්වා ටෙස්තරණ එකසිඇතිස් තුනකට සහභාගී ඌමුූරලි, කඩුලු අටසියක් බිඳහෙලියීමට සමත් වනා. ඒය පන්දුුයාබන්නකු තෙස්ක්‍රිකට තරංගවලදී බිඳහෙලා ඇති වැඩිම කඩුළු සංඛ්‍යාව ලෙස නොබිදී පවතින වාර්ථාවක්. එක් දහස් නොමසය අනු තුනවසරේ එක්දින තරංගවලට සහාගී වූ ඔහු, තරඟතුන් සේ පන්හකදේ කඩුළු පන්සේතිස් හතරාක් දවාගනීමට සමත්තුනා. මුත්තායා මුරල්දරන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දවාර විස්සේ තරග දොළහකටද සහභාගියූ අතර ශ්‍රීලංකාව වෙනුවෙන් පන්දවාර විස්ස තරග දොළහකට සහභාගී වූ අතර ඒහිදේ කඩුළුද්දහත් වනක් බිඳහෙලා තිබෙනවා. පකිස්தாාන කகி්‍රිකට්්‍රඩක මාර් අක්මල්ගේ විවා උත්සවේ නිසා හු විශාල අකරතැබේකට මෝනදී සිටිනවා. ඒ පචා ්‍රන්තරජය මගින් වටසා ඕගේ පවුලෙට එරහිව නඩු පවරාතිවීම හැතුවෙන් ඔහුට එල්ලව ඇති චෝදනාව වන්නේ විවාහ පනත සහ ආහාර පනත උල්ලංගනය කිරීම නියමිත කාලය ඉක්මවා විවාහ උත්සවය පැවැත්වීම මාධ්‍යවේදීන්ට බාධ කිරීම සහ විවාහ උත්සවේදී කෑම වර්ග කිහිපයක් පිරිනැමීමයි. පංஞ்ச ප්‍රාන්ත නීතියටානුව රාත්‍රී දහයන් පසුව විවාහ උත්සවසාද පැවැත්වීම තහනම්. ඊට අමතරව විවාහ උත්සවේකදී කෑමවර්ග කිහිපයක් පිරිනැමීම තහනොම්බන අතර එක් කෑමවර්ගයක් පමණක් පිරිනැමිය යුතුයි මෙ අතන ඇ විවාහඋත්සවය ආවරණය කිරීමට පැමිණි පැපරාසි මාධ්‍යවේදීන් පිරිසකට එහිදී බාධ කරතිබෙනවා මෙම කරුණු මත උමර් අක්මල්ට සහ ඔහුගේ පවුලේ සාමාජකින්ට නඩුපවරා ඇති බව සඳහන්.ඉදිය ක්‍රකට් පාල මණ්ඩලේ ස හපත් තනතුර තමාට යළිත් ලබාදෙන් ලෙස එන් සිරිනිවාසන් කල් ඉල්ලීම එට ශේෂ්ඨාධී කරනේ ඒයේ ඉවතදම් නුඩැබවා. IIPියල් තනගාවලයේදී දෂව නිරතව බවට ෝඩ් ඒ චදන එල් වේබෙනවා. සිරිනිවාසන්ගේ බෑනනුවන් වන ගුරුණාත් මෙයපන් තරඟ පාවාදීම්වලට සම්බහඳ බව තහවරූ කරුණා. සිරිනිවාසන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දී ශේෂ්ඨාධිකරණය කියාසිටියේ පාලක මණ්ඩලේ බලතල පවතිද්දී ඔහුට එරෙහි චෝදනා විභාග කිරීම දුෂ්කර බයි. අන්ර්ජාතික ටෙස්ක්‍රිට් කණඩයම් ශ්‍රීණිගත කීම්ල පෙරුණේ පසුවන දකුණු අපප්‍රිකාවට ඇමරිකන්්ඩොල හාරලක් ෂඇත්තය පදහසන් මුදලක් හිමි වීති වෙනවා. கண்டෑம் ங்கකිරම් லேඛனே වාර්ිகோ பெරමණே පசுவன பலමු கண்டயம் හතර වෙත அන්ත්‍රජாதி கிரிகெட் வுன்சிலே සි முதල්පதானன் සිදුකරருண் ලබனவா. එයනුව මෙවර එම තාගම තුරට හිමිකම් කියීවේ අපප්‍රේල් මස පළම් වන දිනවන විට පෙරමුණේ පස වූ දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියාව ඉන්දයාහා එංගලන්තයයි දකුණු අප්‍රිකාව අකණ්ඩව දෙනි වසරටත් පළස්ථන තහරු කරගන්නමින් මෙම තාක්ගමුදලට හිමිකම් කීම විශේෂක්ත්වයක් අන්තර් ජතික ක්‍රරිකට් කවන්සිලේ ප්‍රධා විදයක් නිර්ධාරි ඩේවිත් විචසන් දකුණු අප්‍රිකාට හිම එ මුදල එයට ප්‍රධානවිදයක් නිදාර හරන් ලෝගට් ත පරිනමවා ශ්‍රේණිත කිරීම්වල දෙවෙන ස්ථානේ පසුවන වස්ට්‍රේලයාාවට ඇමෙරිකාන්ඩල තුන් ලක්ෂඇත්තෑ දාසක් හිම තුන්න නිස්ථාන පසුවන ඉන්ද කණ්ඩ ෑමට ඇමරිකාන්්ඩල දෙලක්ෂ හැ පන්දාස තැග තුලක් හිමුවූ අතර එංගලන්තේ ඇමරිකාන්්ඩල එක්ෂ හටදස දලක් හිමිවේ සිව නිස්ථානය සඳහායි ශ්‍රී ලංකාවට ටෙස් ීග ක්‍රරීම ේකන යව ස්ාන ැවනවා. විරමෙන් අනතුරුවව විදේශ වන්ම අනුපාතය බලා පොරොත්තු වන්න. ලංකාவே rupපියලට සාපक्षව,ද प्रකාශත විදේශවි में அनुපාතය මෙseyய். සමගින් දසත ප්‍රධාන පුවත්විකාශයේ මින්නිමාට පත්වෙනවා. මීලඟට ඔබට දසත උදැසන පුවත්විකාශය සමගින් එක් වේ හැකි. සමුගන් අම්හොතේ ප්‍රාර්ථනය ජයිස්්‍රී.